මෙරට ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයක් එක්කලා මේ රට නැවතත් අපිට බේරා ගැනීමට සිද්ධ වෙලා තියෙනවා. නායක හන්දරාවක් එක්කලා ලෝකෙ නොපිලිගන්නා තැනකට අපි පත් වෙලා අපේ ආර්ථික වශයෙන් කඩා වැටලා ඍණ හතක ආර්ථික වර්ධන වේගයක් දක්වා අපි පල්ලෙහාට වැටලා තියෙනවා. මේ අර්බුදෙන් නැවත රට ගොඩ ගැනීමට අවශ්‍යයි. මේ ගොඩ ගැනීමට අවශ්‍ය නිසා තමයි වර්තමාන නායක ඒ වගේම රටේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තුමා එදා ඉඳලා අද වෙනත් එක්ම කියන්නේ සියලු දෙනා එකට එක්කාසු වෙන්නට අවශ්‍යයි කියලා. අපේ මේ අර සැප්තැම්බර් මාසේ 6 වෙනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අපේ පක්ෂේ 76 වෙනි සම්වත්සරයේ පවත්වන්නට සැලසුම් කරලා තියෙනවා. ඒ 76 වෙනි සම්වත්සරය අපි පවත්වන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන්. තේමාව මේ අර සම්වත්සරයේ අපේ එක්ව ගොඩනගමු කියලා. එහෙමනම් අපි සියලු දේශපාලන පක්ෂවලට එදා ඉඳලා අද වෙනකන් ආරාධනා කරා එකතු වෙලා එක මුතුවේ 48 මහාමාන්‍ය ඩීඑස්එන් නායකත්වමා ගත පියවර වගේ ඔක්කොම එකට එකතු වෙලා මේ රට ගොඩනගමු කියලා අපි මේ 76 වෙනි සම්වත්සරය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලටත් ඒ වගේම සිවිල් සංවිධානවලටත් ඒ වගේම රටේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරනා වූ දේශපාලන පක්ෂවලටත් වෘත්ති සංගම් වලටත් අපි ආරාධනා කරන්නට කටයුතු කරලා තියෙනවා. සමගිය ඇති වුණු තැන නැති වූ බලය ලැබිලා තිබෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂය විටින් විට අසමගිය නිසා බලය අහිමි කරගෙන තිබෙනවා. සමගිය නිසා දැන් අවුරුදු 28කට පස්සේ විධායක ජනාධිපති ධූරය ලබාගෙන තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සියලු දෙනාගේ එක්වීම එක්ව කටයුතු කළොත් තමයි වැටුණු රට ගොඩ ගන්න පුළුවන්.